කිව්වා කියලාවත් හරිද අත්සමකට කැමති වෙලා හරිද මුදල් අච්චුගායි කියන්නේ අදහසම මට පුදුමයි ඒ අදහසවත් තියෙනවා කියලා මට පුදුමයි ඒක නිකන් ප්‍රකාශ කරනවා කියලාත් පුදුමයි තේරුණා නේද එතකොට මුදල් අනිවාර්යෙන්ම අච්චු ගැහේ එතකොට අච්චු ගැහෙනකොට ඉතින් යාගේ අත්සම එයි තේරුණා නේද හැබැයි මම දන්නේ එහෙම එකක් සඳහන් කරන එකවත් සුදුසුයිද කියන එක මුදල් අච්චු ගැහේ හරිද හැබැයි මුදල් අච්චු ගැහෙන්න ඕනේ නීතියේ රාමුව තුළ මහ බැංකුවට එතකොට මහ බැංකුවට මේ මහ බැංකුවට අපිට බල කරන්න බෑ රජයට ණය දෙන්න දැන් රජයට ණය දෙනවා කියන්නේ රජය හිතනවා මට මෙච්චර මුදලක් අවශ්‍යයි මහ බැංකුවට කියනවා මට ඒක අච්චු ගහලා දෙන්න කියලා දැන් මහ බැංකුව අපි ස්වාධීන කරලා තියෙන්නේ නීතිය මහ බැංකුව ස්වාධීන තීරණ ගන්න ඕනේ මහ බැංකුව ඒ රාමුව තුල ඉන්න ඕනේ महाबैंक उद्दमने पालने करण ओने महाबैंक देन्न ओने पार्लिमेंट वार्ता इति ए रामोतुले इन्ने कौरु आंडु हिटियत कमन्ने राज्य सेवकयन महाबैंक सेवकयन ए आयगे वेड नित्यानुकूलव हरियट कल युतोय तानतुरु नुसलका कल युतोय एक तमाय ए आयगे रट हदन्न यनवन ए राज्य सेवकयो इतन जेश राज्य सेवक इतने हिट गत्तोत अब रट हदन पुलव इति मुदल अच्छुगह बै रजे ओनो विधियट एक नीति एक अच्छुगह इतकोट मंगी कुट सख्युत राज्य सेवे पीली मदवती कुट सकती अभी वेड पीले मैं विधिवत वेड पीले अभी मेके राज्य सेवके जीवन वेदम धीमनाव इहल नैनवीम अपे रजय විසින් රාජ්‍යාංශයේ සේවකයන්ට ලබා දෙන මාසික ජීවන වියදම දීමනාව දැනට ලබා දෙන රුපියල් 17800 සීමා විසිට 25000ක් දක්වා අවම දක්වා ඉහළ නන්වනු ඇති අතර එය වත්මන් දීමනාවන් වලට ගලපනු ඇත කියලා තියෙනවා. අපි පැහැදිලිව කියලා තියෙනවා. ගලංගුත් කියලා තියෙනවා 17800 ඉඳලා 25000කට වැඩි කරනවා කියලා. අපි මේ ගණන් හිලව බල්ල මේක සඳහන් කරලා තියෙනවා. තමයි මේ ගණන් හිලව දාන්න බෑ. අපි මේක සඳහන් කළම තියෙනවා මේක දෙකක් නැහැ වාද විවාද කරන්න ඕනේ නැහැ අපි වැඩපිළිවෙලෙම ඉදිරිපත් කරලා තිනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරන්න ඕනේ මොකද අහස උසට ජීවන විදියම ගියා අහස උසට ගියා හරිද උද්දමණය ගියා 80%කට කිට්ටු වෙන්න ආහාර උද්දමණය බඩු මිල නැත්තම් 100%කට වැඩි ඉහළට ගියා නමුත් වැටුප ඉහළට ගියේ නැහැ රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළට ගියෙත් නැහැ ඒ නිසා තමයි අපි කියන දේ කරන පක්ෂයක් ඒ නිසා තමයි මේවා අපි ලිඛිතවම දාලා තියෙන්නේ අපි සඳහන් කළා මූලික මාසික වැටුප දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත 24කින් අපි ඉහළට නන්වනවා දැන් අපිට 25ක් කියලා කියන්න තිබුණා 24 කියලා තියෙන්නේ මේවා ගණන් හිලව බලලා අපි කොහොමද වැටුප වැඩි කරනවා නම් ආදායම කොහින්ද ඒකට ලබා ගන්නෙ කියලා ඒ ඔක්කොම බලලා තමයි අය බලලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ මෙම ගැලපුමට මේ වන විට ලබා දෙන විවිධ ගැලපීම් සහ දීමනාව අදාළ යම් නියමයන් හා කොන්දේසිද ඇසුළත් වන ඇත. උක්ත ගැලපීම් දෙක එක් වූ විට ජීවන වියදම දීමනාවද ඇතුළත් රජයේ සේවය අවම වැටුප රජයේ සේවයේ රුපියල් 57500ක් වනු ඇත. මේක අපි සඳහන් කළම තියෙනවා අවම වැටුප 57500ක් කියලා. අවිනිශ්චිතතාවයේ සැලකිල්ලට ගනිමින් 2016 ඉඳලාම අවිනිශ්චිතභාවයක් තිබුණා අර්ධ විශ්‍රාම ලැබුප අයට ඒව කොම කොයලා බලලා අපි පෙර තීරණය අවලංගු කර 2016 සිට බඳවාගත් සියලුම රාජ්‍ය සේවකයන්ට
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දීමට යෝජනා කරමු ඒ අනුව ඔවුන්ගේ පත්වීම් වෙනස් කරනු ඇත අපි පිළිගන්නවා 2016 ඉඳලා ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා විශ්‍රාම ගියේ ආයට අපි පැහැදිලිව මෙතන සඳහන් කරනවා ඒක අවලංගු කරලා දැන් තියෙන රෙගුලාසිය අපි අලුත් රෙගුලාසි පනවලා ඒ වැටුප් විෂමතාවයත් අපි විසඳනවා කියලා ඉතින් මම මෙතන පැහැදිලි කරන්න ඕනේ හරිද රාජ්‍ය සේවකයන් හරිද නොමග යවලා ඒ අයව ගේ ඡන්දේ ලබා ගත්තා ඒ අයගේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා. සමහර දේවල් තියෙනවා අයවැය කරා තමයි පාර්ලිමේන්තුවක හරහා තමයි කරන්න ඕනේ. නමුත් මේ මම මේ කියපු සමහර දේවල් රණුගේ කොමිෂන් සභාවයි ඒ වගේම සුබෝධිනී වැටු ඒ තියෙන වார்த்தාවේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් විධායක බලය පාවිච්චි කරලා. නමුත් එහෙම දෙයක් අපිට දාම දකින්නට ලැබිලා නැහැ. දැන් කියලා තියෙනවා තවත් කොමිෂන් සභාවල් වැටුප් වැඩිම පිළිබඳව පත් කරනවා කියලා. ඔකයි ඒක ඒකයි ඇත්තම කියලා තියෙන පිළිතුර. කොහොමද අපි ඕක ඇවිල්ලා කිව්වනම් අද NPP එකෙන් පාරට බහැලා ඡන්දෙ ඉල්ලන හරිද ඔය ජනතා විමුක්ති පෙරමුණේ ෘතිය සංගම් වල නායකයෝ දැන් ඡන්දෙත් ඉල්ලනවා. අපි කිව්වනම් කොහොමද ඕක? අපි කිව්වනම් AI මෙලහට පාරට බහැලා බෝඩ් එකත් අල්ලගෙන ඉන්නවා. මට මැවිලා වගේ පේනවා ඒ වෘත්තීය සමිතියේ නායකයන් අර ජයසිංහ වගේ වෘත්තීය සමිතියේ නායකයන්. හැබැයි දැන් ඒගොල්ලන් ඡන්දෙත් ඉල්ලනවා. ඉල්ලලා ඒගොල්ලන් මේව කියන්නේ අනාගතේ ක්‍රියාත්මක කරන්න යනවාද? ඒකද මේ ඡන්දෙ ඉල්ලන්නේ? දැන් ජනාධිපති කෙනෙක් ඉන්නවා, විධායකයෙක් තියෙනවා. ඉතින් මේව ක්‍රියාත්මක කරන්න එනකන් ඉන්න ඕනේ නැහැ. නමුත් එහෙම එකක් ඇත්තටම අපිට දකින්න නැහැ. අපි හරිද? අපි දන්නවා මේගොල්ලන් කියන දේ කරන්නේ නැහැ. අපි කියන දේ කරන පක්ෂයක් කියලා මම සඳහන් කරන්න ඕනේ. එතකොට දැන් ජනාධිපති කෙනෙක් කියනවා දැන් ඊයේ පෙරේදා අහන්න ලැබුණා හරිද දැන් මේ විපක්ෂයක් ඕනේ නැහැ කියන කතාවක්. හරිද විපක්ෂයක් ඕනේ නැහැ. අපි මේ තෝරගෙන තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක්. මේක ඇවිල්ලා මේ දේශපාලනය විතරක් නෙමෙයි මේක ඇවිල්ලා ආර්ථිකයට සම්බන්ධ දෙයක් විතරක් නෙමෙයි මේක අපේ සමාජීය තීරණයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවන ක්‍රමයක් අපි තෝරගෙන තියෙන 1948 ඉඳලා. අපි එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්, අපි එක එකනා විවේචනය කරන්න පුළුවන්, වෙන වෙන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි හැමෝටම නිදහස තියෙනවා. ඒ අයගේ අදහස් වලට, ඒ අයට එකමුතු වෙලා වැඩ කරන්න, හරිද? ඒ අයට දේශපාලන පක්ෂ හදන්න, ඒ අයට මැතිවරණ වලට පෙනී සිටින්න, ඒ අයට ඕන එකක් අදහන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට මේ එක මතයක් තියෙනවා රට හදන්න යනවනම් එහෙම නිදහස දීලා බෑ. නිදහස අපි කොහොම හරි සීමා කරන්න ඕනේ. එහෙම තමයි රටක් හදන්න පුළුවන්. මන් දන්නේ මොකක්ද ඒගොල්ලන් ඒකෙන් තීරණය කරන්නේ රට හදනවා කියලා. මොකද තීරණය කරන්නේ ඒකෙන්? ඒ කියන්නේ ඒගොල්ලන් තීරණය කරන්නේ ඒක මනින්න යන්නේ ඒගොල්ලන් හරිද? රුපියල් 7 වලින්ද නැත්නම් ඒක මනින්න යන්නේ ඒගොල්ලන්ගේ පාලනයෙන්ද? ඒක කොහොමද ඒගොල්ලෝ මනින්නේ යන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවන රටාවක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එතකොට එක පක්ෂයකට රට පාලනය කරන්න විපක්ෂයක් ඕනේ නැහැ. මගේ අම්මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වගේ දෙයක් කිව නොයුතුයි. ප්‍රජාතන්ත්‍රවාදීෙක් නැත්නම් ලෝකේ සමහර රටවල් තියෙනවා, මොහොම වෙච්ච රටවල් තියෙනවා. ආපෝ නැගෙනහිර යුරෝපේ රටවල් හුඟක් තිබුණා. චෙකොස්ලොවාකියා තිබුණා, පෝලන්තය තිබුණා, බට නැගෙනහිර ජර්මනිය තිබුණා. නංකරගෙන නංකරගෙන යන්නේ ඔක්කොම ඒ රටවල් කඩා වැටුණා. මිනිස්සු පෙළ ගැහිලා ඒ එක පක්ෂයක තියෙන අධිකාරී බලය බිඳලා ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ගියා. ඒතර තව රටවල් දෙක තුනක් තියෙනවා. දැන් අපිට කියන්නේ උතුරු කොරියාව වගේ වෙන්නද? කවුරු වගේ වෙන්නද මේ අපිට මේ කියන්නේ? හරිද? නැහැ. එහෙම නැහැ. හරි සමහර රටවල් වල එක පක්ෂයක් තියෙන, ඒ පක්ෂය තමයි පාලනය කරන්නේ. ඔක්කොම තීරණ ගන්නේ ඒ පක්ෂ. ඒ තීරණ ගන්නේ රජයේ විතරක් නෙමෙයි, පුද්ගලික තීරණත් ගන්නවා.